ඔබ කැමති වුණත් අකමැති වුණත් පින්විතනේ මේ සසර හරි භයානකයි. මහා භයංකර සසරක් තියෙන්නේ. මම ඒකයි කියන්නේ මරණ පරක්කුව විතරයි. හෙලීම ඇදගෙන යනවා. කතා දෙකක් නැහැ. මොකද ඒකට හරියන ඒවා තමයි පින්විතනේ අපි කරලා තියෙන්නේ. අර හොරු 500 මුගලන් මහරහතන් වහන්සේට ගහන වෙලාවේ කීයක් ගහන්නේ නැද්ද කියන්නේ මැරෙන්න. ඒවත් තීරණම් පාන්න කීයක් ගහන්නේ නැද්ද? එක පාරක් තියෙන ඇති අන්නේ පාර තමයි මරු පාර. අනිත් ඒවා එකක්වත් මරු පාරවල් නෙමෙයි. මරු පාර වැදුනේ අන්තිමට. ආන් මේ මරු පාරට තමයි තිඟුතනි අවීතියට ගිය කට්ටිය. ඒ මරු පාර වැදුනට තමයි අවීතියට ගිය කට්ටිය. 500ම අවීතියේ. ආයි කතා දෙකක් නැහැ. පොලු කපල දුන්නේ වුණත් අවීතිය තමයි ඇත්තේ. ලේසි වැඩක් නෙමෙයි මුගලන් මහරහතන් වහන්සේ කියලා කවුද කියලා ඔබ දන්නේ? එතකොට එහෙනම් දැන් තිරිනුවම් පාන පහර වෙනමනේ. ඒකට දැන් අවිතිය ගියා. දැන් ඊට කලින් ගහපුවා. අහෝසි වුණා. අහෝසි වුණාද? නැහැ. දැන් මොකද වෙන්නේ? ඔය කන්ටි අවිතියෙන් සුත වෙලා ඉන්න ඕනේ. ඒ ආවට පස්සේ මොකද වෙන්නේ? ඔබ කතා කරන්න බය නැතුව ඔබ බය වෙලා ඉන්න එපා. මේ ඔබගේ ආදරණීය සසර ගැන මම මේ කතා කරන්නේ. හරි සාරයි කියලා හිත හිතා උල උලා කන සසර ගැන මම මේ කතා කරන්නේ. පින්විතනේ සසර කියන්නේ මොනතරම් භයානක දෙයක්ද කියලා ඔබට තේරෙන්න ඕනේ. මම ඒකයි කියන්නේ පින්විතනේ ඇඳිවතේ සුළු දිය පහ වෙන්න ඕනේ සසරේ ස්වභාවය හරියට ඔබට තේරෙනකොට. ඔබට පාටිකට ගිහිල්ලා උඩ පයින්න බෑ කවදාවත් ඊට පස්සේ. සසරේ ස්වභාවය හරියට තේරුණාට පස්සේ. ඔබට ලස්සනයි කියලා දෙයක් දකින්නකොට පින්විතනේ ඇඟ හිරිවැටලා යන්න ඕනේ. මං තාම සසරේ නිදහස් වෙලා නැහැ නේ කියලා. අර භයංකර දෙයට මට මූණ දෙන්න වෙනවනේ කියලා. පින්විතනේ ඔය කට්ටිය අවිතිමා නරකාදීන් මිදලා ආවට පස්සේ අර ගහපු පොළු පාරවල් එකක් නැර කන්න වෙයි. ලේසි වෙන්නේ නැහැ පින්විතනි. තව කල්ප කෝටි 7000කටත් ඒගොල්ලන්ට මං හිතන්නේ සුගතියකට එන්න පුළුවන් වෙයි කියලා. මතකද පින්විතනි ඔබ හරක් මරණ කෙනාගේ තාත්තට හරක් මරණ තාත්තට ජාතක වෙලා ඉපදිලා කී හරක් කියම් මරන්නේ? එක හරකෙකුට ගැහුවා කුළු ගෙඩි පාරවල් හතරක් හතරවෙනි පාරට මලා. ඉතුරු පාරවල් තුන හතරවෙනි පාරට මලා. ඒක පරිසම් දීලා ඉවරලා පෙරේතනී කයට හරි අපායකට හරි ගිහිල්ලා ඉවරලා ආවා. දැන් මිනිස්සෙක් වෙලා ඉන්න. ඉතුරු පාරවල් තුන ඒකට තාම පාර කැපුන්නේ නැහැ. ඔබට කරන් තියෙන්නේ මොකක්ද? හයියෙන් කියන්න. ඉවසන්න. මග එනවා. බෙල්ට් එක දිගේ එනවා. මං ඒකයි පින්විතනි බය සසරට. මේ උපාදානස්කන්ධ වලට මං හරි බයයි. දුක් පීඩා වලට වඩා පින්විතනි මම බය උපාදානස්කන්ධ වලට. මම තාම අபிසංකාර කරනවා කියලා දැනනකොට මට බයයි. දුක්ඛම් බහත්තේ. ඔබ තාම අபிසංකාර කරනවා නම් ඔබ බය වෙනවා. ඇයි? ඔබගේ බෙල්ට් එක තාම නතර වෙලා නැහැ. ඔබගේ බෙල්ට් එකට බැගේජ් වැඩෙන එකත් නතර වෙලා නෑ. ඒකත් තාම වැටෙනවා. අරිහතුන් වහන්සේගෙත් පින්විතනි බෙල්ට් එක වැඩ කරනවා. බෙල්ට් එකට අලුතෙන් බැගේජ් වැටෙන්නේ නැති එක විතරයි තේන්නේ. වැටිච්ච එකක් නැරෙනවා. දැන් සසර ගැන මොකද්ද ඔබට හිතෙන්නේ?
චෝක්ද? ඉඳලා බලන්න. හිර කරගෙන ඉන්න. අල්ලගෙන ඉන්න කොහොම හරි. සාරයි සාරයි කියලා කොහොම හරි අල්ලගෙන ඉඳලා බලන්න. මම ඔබට කියන්නේ පිළිදින අසත්පුරුෂයන්ට රවටින්න එපා. කිසිම දෙයක් කරන්න නැති අසත්පුරුෂය ඉන්නවා මෙතන. මග වඩනවා කියන එක බින්දු මාත්‍රයක දෙයක් කරන්න නැති අසත්පුරුෂ පිරිස ඕනේ තරම් ඉන්නවා. හැබැයි ඒ අය ඔබව ළඟ තියාගන්න ඕනේ කමට ඔබට එක එක જાතිය දේවල් කියයි. අහු වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔබ. මම මේ කියන්නේ වල බය හිතෙනවද? මොකද්ද කරන්න ඕන? මේවා කියනකොට කනේ ඇඟිලි ගහගන්න. කෙල්ලයි කොල්ලයි බයිසිකලේ නැගලා පෙම් සින්දුවක් කියාගෙන යනකොට ඇස් දෙක අරින්. ෂා බලන්නක කුරුළු جوړුව වගේ. පෙම් සින්දුව කී කියන දෙන්න ඉස්සරහින් ට්‍රක් එකේ හැපිලා ඔලු දෙක චොප් වෙනකොට ටක් ගාලා ඇස් දෙක වහගන්න. ඇයි? අසුබ ලකුණු. ඒක නිසා පින්වතුනි මෝඩ වෙන්නේ පා ජීවිතයේ යථාර්ථය හොඳට දකින්න. සමහර ඒවාට ඔබ කැමති නැතුව ඇති. ඔබගේ කැමැත්ත වැඩක් නැන්නේ. ඔබගේ කැමැත්ත කියන්නේ පින්වතුනි නොගැනි හැකි තරම් කුඩා දෙයක් මේ සසරේ ස්වභාවයත් එක්ක. ඒක නිසා ඔබගේ කැමැත්ත මොකද්ද අකමැත්ත මොකද්ද කියන එක ගැන හිතන්න යන්න එපා. ඔබ කැමති වුණත් අකමැති වුණත් පින්වතුනි ඔබට එන විපාකේ ඔබට එනවා. ඔබ කරගත්ත දේ ඇති පිංගුතුනි හොඳාකාරම තව කල්ප කෝටි සත සහස්‍රයක් ඔය බෙල්ට් එක වැඩ කරන්න. හොඳට මතක තියාගන්න එදා මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා නම් උන්වහන්සේට ආයුෂ කල්ප කෝටියක් තිබුණා නම් මතක තියාගන්න එහෙම වෙන්නේ නැහැ. තිබුණා නම් උන්වහන්සේගේ බෙල්ට් එක අඩතත් වැඩ. හැබැයි කර්ම කරන එක නැවැත් වේකවද? කල්ප කොටි සත සහස්‍රයකට එහා දැන් තියෙන ඔක්කොම මොනවා විතරද? ඔක්කොම මොනවා විතරද තියෙන්නේ? විපාක විතරයි. දැන් ඔක්කොම තියෙන්නේ විපාක විතරයි. ඒ විපාක ටික ඇති පිංගුතුනි තව කල්ප කොටි සත සහස්‍රයක් දුක් විඳවන්න. එන හොඳට තේරුම් ගන්න ස්වභාවය. ඒකයි මේ ඔබට ඔක් මේ ඇඟිල්ලෙන් එන කියන්නේ. භාවනා වැඩසටහන් වලට එන අයට. මේව ඇති වෙන්න අහිලා ඇති දැන්. තවත් හිතෙන් නැත්තම් මේක වඩලා කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. අපරාධේ. ඒකයි මම ඔබට කිව්වේ සිංහදෙන ත්‍රිවිධ සුචාරිතේ පූර්ණේ කරගන්න කියලා. සුචාරිතවත්වේ. වැදගත් වෙන්නේ ඔබ අදිස්ථාන කරන්න මම වැදගත් කෙනෙක්. වැදගත් කිව්වහම අඳින්න ඕනේ ඇඳුම මොකක්ද? මොකක්ද අඳින්න ඕනේ ඇඳුම? පිළිගන්නේ ගෝවි ආමුඩේ ගහවි ආමුඩේ. වැදගත්ද නැද්ද? වැදගත්. ඇයි? සත්තු මරන්නේ. හොරකම් කරන්නෙත් නැහැ. තව කෙනෙක්ගේ දේවල් දැකලා ලෝභ හිතන්නෙත් නැහැ. තව කෙනෙක්ගේ කුඹුර පැහිලා තියෙනවා දැකලා හනේ මුගේ කුඹුර පැහිලා නේ මගේ එක නෑ කියලා හූල්ලන්නේ. නිදහස් වෙච්ච මිනිස්සු බලන්න තියෙනසනේ මේ හිටපු ගොවියාගේ වැදගත්කමවත් ඔබට පිටිටලා තියෙනවද කියලා. ඔබට සල්ලි ඇති, දේපොළ ඇති, මිල මුදල් ඇති, උගත්කම ඇති, ඔක්කොම ඇති. නමුත් ඔබ බලන්න තියෙනසනේ ඔබට ඒවා පිටිටලා තියෙනවද කියලා. පිටිටලා නැත්තම් පරක්කු නෑ තාම. මොකද්ද කරන්න ඕනේ? ඉක්මනට පිටව ගන්න. සතියක් නෑර පස්සට ගිහිල්ලා බලන්න පින්විතනේ ඒ ගිය සතියේ ඔබ මොනවද කරපු වංචාලුවකට කියලා. තාම පරක්කු නෑ පින්විතනේ වංචාවලින් බේරෙන්න. තමන්ගේ නෝන ගෙදර ඉඳද්දි ආයතන සම්බන්ධයක් පවත්වාගෙන ගිහලා නෝනට වංචා කරනවද කියලා බලන්න. දුරාචාරයේ තමන් යෙදෙනවද කියලා බලන්න. දුරාචාරයේ යෙදෙනව නම් පින්විතනේ නවත්තන්න කාලය වෙදිලා නවත්තලා දාන්න. ඔබ වගේ කෙනෙකුට සිංහසෙන දුරාචාරය ගැලපෙන්නේ නැහැ.
සුරා සූදුවට හිත වැටිලා තියෙනවා නම් පින් දෙන්න නවත්තලා දාන්න ඔබ වගේ කෙනෙකුට එක ගැළපෙන්නේ නැහැ. ඔබ වැදගත් කෙනෙක්. අරිහත් ඵලයේදී වැදගත්කමක් මක් කරන්න ඕනේ නැද්ද? ඒකත් නැති කරන්න ඕනේ. වැදගත් කෙනෙක් කියන එක නැති කළා දාන්න ඕනේ. නැත්තම් වැදගත්කම උපාදාන වෙනවා. ඊට පස්සේ වැදගත් කෙනාව මේන්ටේන් කරනවා. දැන් ඔබ මේන්ටේන් කරනවා නේද කේක දේව? අර අර සුදු කොණ්ඩෙ දිග නොවන කියලා ඔබ කෙනෙක් හඳුන්වනවා නම් ඒ කෙනා හැමතිස්සෙම උත්සාහ කරන මොකටද? මොකටද? සුදු කොණ්ඩෙ දිග කියන එක මේන්ටේන් කරා. එයාගේ යාළුවෝ හිතවත් පිරිස් ඔක්කොම කතා කරන්නේ. එයාට ඒ බ්‍රෑන්ඩ් එක නම් දීලා තියෙන්නේ. සුදු කොණ්ඩෙ දිග කියන බ්‍රෑන්ඩ් එක නම්. මොකද වෙන්නේ? එයා එතනින් එහාට ඒක මේන්ටේන් කරනවා. මං හොඳ ළමෙක් නම් දැන් මොකද කරන්නේ? හොඳ ළමයා මේන්ටේන් කරනවා. කවුරු හරි යාට රහසින් කිව්වොත් එimhe හොඳ ළමයා කියලා කියන්නේ සාලේ මැද්දේ කක්ක දාන කොටත් හොඳ ළමයා. ඒක හිත මොකද කරන්නේ? සාලේ මැද්දේ කක්ක දානවා. මොකද ඒක දන්නේ. ඒකට ඕනේ මොකක් මේන්ටේන් කරන්නද? හොඳ ළමයා මේන්ටේන් කරා. ඊගොඩ නෝබගේ ජීවිතේ ඔබ ඔන්නෝ ජාතිය බ්‍රෑන්ඩ් කිහිපයක් මේන්ටේන් කරනවා. ඔය ඔක්කොම නතර කරන්න ඕනේ. මං ඒව නතර කරන්න කියන්නේ නැහැ. ඇයි? ඒව නතර කරන්න බෑ. ඒ මං කතා කරන්නේ පින්විතනි BSc එක. ඩිග්‍රී එක ගැන. ඉස්සලා ශිෂ්‍යත්ව කළේ. දැන් ඔබ හිතන්නේ ඔබ හදාගත්ත සියලුම බ්‍රෑන්ඩ් අතාරින්න දවසකුත් එනවා නම් තිංගතනි ඔබගේ අතින් වෙන පාපයන් නතර කරන්න. ඔබගේ අතින් ලෝක සත්‍යයට වෙන හිඟි හිංසාවල් නිඳා පහස නතර කරන්න. ඒව නැතුව කොහොමද අතන්ට යන්නේ? මම ඒකයි කියන්නේ තිංගතනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න. තථාගතයන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ දිවිහිමියෙන් මේ දේවල් කරන්නේ. එතන ශ්‍රාවකත්වය කියලා හඳුන්වන්නේ තිංගතනි පරම ශ්‍රාවකත්වය. එහෙමත් පුත්‍රත්වය. අරිහතුන් වහන්සේලා දිවි හිමියෙන් ওই දේවල් කරන්නේ නැහැ. අනික් අය තින් වෙන්න පුළුවන්. කැමැත්තක් නැහැ ඒත්. දිවි හිමියෙන් කරන්න බෑ. ත්‍රිවිධකේ යම් යම් තැන්වල තියෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා. දිවි හිමියෙන් දසකුසලේ කරන්නේ. එහෙමත් නැත්නම් විනය ශික්ෂා කඩන්නේ නැහැ කියලා. ඒ කවුරු ගැනද කතා කරන්නේ? එදින මෙදින කියෝන කෙනා බුද්ධියෙන් කියවන්න ඕනේ. ස්වභාවය දැනගෙන කියවන්න ඕනේ. ඒ පරම ශ්‍රාවකත්වයේවත් පුත්‍රත්වයේ ගැන කතා කරන්නේ. අරිහතුන් වහන්සේ පර ජීවිතාන්තයේතෙක් කොහොමද ජීවත් වෙන්නේ? පරපණ නැසීමෙන් බෙන්ව පරපණ නැසීම අතහැර. බහාතබූ දඬුමුගුරු ඇතිව බහාතබූ දැල්ලගුල්ලායි දැතිව. පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ. සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි හිතානුකම්පීව තමයි කටයුතු කරන්නේ. ඒක ජීවිතාන්තයේතෙක් ජීවිතේ පරදුවට තියලා උන්වහන්සේක ක්‍රියාත්මක කරනවා. ඒක උන්වහන්සේගේ හැටි අමුත්තක් නෙමෙයි. බලෙන් කරන එකක් නෙමෙයි. උන්වහන්සේගේ චිත්ත ස්වභාවයේ හැටි. හැබැයි පින්වතුනි ඔබ එතනට එනකම් ඔබට සිද්ධ වෙනවා ඒක මේන්ටේන් කරන්න. ඒක නිසා ඔබ වැදගත් කියන එක මේන්ටේන් කරන්න අනිත් ඔක්කොම අතහැරලා දාන්න. ඔබ වැදගත්. ඔබ හොඳ කල්පනාවෙන් ඉන්න පිංවිතනි ඔබ කටාරින්නේ මොහොකටද කියලා. බොරුවක් කියන්නද කේලමක් කියන්නද හිස් වචනයක් කියන්නද පරුස වචනයක් කියන්නද? ඔය මොහොකටද කටාරින්නේ කියලා බලන්න පිංවිතනි ඒක දැනගෙන කටාරින්නේ නැතුව ඉන්න. ඔබ මේ කතා කරන වචනය තුළින් අනිත් කෙනා මුලාවටපත් වෙනවා කියලා දන්නවනම් පිංවිතනි කතා නොකර ඉන්න. මේ කාලයට ගැලපෙන ධර්ම මොකද්ද? කොහොමද dostර කෙනෙක් වෙන්නේ කියලා. කොහොමද ඉංජිනේරුවෙක් වෙන්නේ කියලා. ඒකද? ඒකද ගැලපෙන දහම? නෑ. තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන වෙලාවේ ඔබට manussත්වයක් ලැබුණා. කොයි කාලයකට පස්සේද? කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ. තංගදින අපි ඕර්ලෝර සඳෙන්න ඕනේ. අපි ප්‍රීති වෙන්න ඕනේ. ඇයි?
කල්පකෝටි සතසහස්‍රයක් බලන් හිටිය පින්වත් මේ අවස්ථාව උදා වෙනක අපි කෑ ගහලා ප්‍රීති වෙලා පස්සේ මර ලතෝනි දිදී අඬන්න ඕනේ. ඇයි? කල්පකෝටි සතසහස්‍රයක් බලන් හිටිය මේ අවස්ථාව වෙනක මේ අවස්ථාව උදා වුණා. දැන් අපි ඒකට පස්ස පැත්ත හරවගෙන වෙන වැඩ. අනේක මතක් කියලා අපි ගොඩනින් මර ලතෝනි දිදී අඬන්නවා. මේක හොඳ කර්මස්ථානය නිතර මෙනෙහි කරා. ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්න නිතර නිතර. හයියෙන් hina වෙන්න. ඊට පස්සේ පොළව බදාගෙන අඬන්න. පින්වතනි මේ අනන්ත සසරේ මේ තා සතුට වෙන්න පුළුවන් කාරණාවක් සිද්ධ වෙලා නැහැ. මේක තමයි හොඳම කාරණාව. මේක තමයි පින්වතනි හොඳම මංගල කාරණාව ඔබගේ ජීවිතයට හම්බෙච්ච. ඊටු ටික හම්බෙන්නේ මේක හරහා යනකොට. ඔබ කසාද බැඳමු දවසේ මංගල කියලා හිතාගත්තා. ඔබට දරුවෝ හම්බෙච්ච දවසේ මංගල කියලා හිතාගත්තා. ඕක නෙමෙයි සිංහද. ඔබ ගහපු පැටව ගන්න. මේ මහ පොළවේ තියෙන පස් වලටත් වඩා වැඩි. ඔබ මොකද අමුතුවෙන් සතුටුනේ මේ පාර හම්බෙච්ච එක්කෙනාගෙන්? ඔබට තියෙන්නේ මේ පාර හම්බුනේ අලුතෙන් හම්බුනේ එකම එක දෙයයි. ඔබ ඒකට තමයි ඔය පස් හරවගෙන ඉන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඒකට තමයි පස් හරවන්න හදන්නේ. ඒක තමයි ඔබ ඔය ප්‍රමාද කරන්න හදන්නේ. ඒක තමයි ඔබට ඔය වැටහෙන්නේ නැත්තේ. ඒකට වඩා වටිනවා කියලා සමහර දේවල් ඔළුවට තියාගෙන ඉන්නේ ඔබ. පින්වතනි මේ ඔරලෝසුව මර ලතෝනි මර හඬ දෙනවා පේනවද ඔබට? මේ ඔරලෝසුවේ මර හඬ ඔබට ඇහෙනවද? මොකද්ද මර හඬ? කොහෙද යන්නේ? කොහෙද ඔබ යන්නේ? මොකද්ද ඔබට වෙ නැති වෙන්නේ? කල්පකෝටි සතසහස්‍රයකට පස්සේ ලැබිච්ච අවස්ථාව. නැති වෙන හඬ තමයි තින්විසිලේ ඔරලෝසුවේ තප්පර කටු කෑග ගහ කියන්නේ. තරුණ ජීවිතවලට මම විශේෂයෙන් මේ කතා කරන්නේ. ඔය ඔරලෝසුවෙන් එන මරහඬ ඇහෙනකොට පිංගතනේ ඔබ ගැඟ හිරි වැටෙන්න ඕනේ, හීතල වෙලා යන්න ඕනේ. නමුත් සමහර වෙලාවට ඔබ බලන් ඉන්නව නේද? වෙලාව යන්නේ නැහැ. මේක කරකෙන්නේ නැහැ. ඔබගේ ඇත්ත කතාව දන්නවනම් පිංගතනේ කවුරු හරි ඔබගේ බෙල්ල මිරිකන් ඉන්නවා විනාඩි 5ක්. එයා කියනවා මම බෙල්ල මිරිකන ඔබගේ විනාඩි 5ක් කියලා. ඒ වෙලාවේ සිංහසින ඔබගේ ප්‍රාර්ථනාව මොකද්ද? දැන් හරි වේදනයි. දැන් ඔබගේ ප්‍රාර්ථනාව මොකද්ද? ඔරලෝසු කටුව වේගෙන් කැරකේවා කියලා. ඇත්ත කතන්දරේ දන්නවනේ. ඔය කතාව ඔබ කියන්නේ කවදාවත්. සිංහදෙනි මැරෙනවා කියන එක බොහොම සරල දෙයක්. අපි ඉපදිච්ච හැම වතාවකම මලා. ඕක අපිට අමුතු දෙයක් නෙමෙයි. අපිට අමුතු එක දෙයක් තියෙන්නේ. මොකද්ද? නිවන. ඒක විතරමයි පින්වතුනි මේ සසරේ අපිට ලැබුණේ නැත්තේ. අනිත් ඔක්කොම මේ සසරේ අපිට ලැබුණා. ඒක නිසා ඔබ උද්දාමයටපත් වෙන්න එපා. ඔබ කවුද කියන එක තුන
සමාජය ඔබට දීලා තියෙන ටයිටල් එක මත ඔබ උද්දාමයට පත් වෙන්න එපා පින්විතනි. ඕක ඔබට අනන්ත අප්‍රමාණ වාර ගණක් ලැබිලා තියෙනවා. මතකයි ඔබ කොච්චර ඉපදුනාද? එකම සතෙකු තම මව් මල දුකට, වෙනම හැඬු කඳුලේ බිඳුවලට, මෙහැම මුහුදු දියේ අඩුවන කලට, තවම සසර ආලයේයි තොපට. එකම සත්‍යේ, ඒ කියන්නේ ඔබ, ඔබගේ මේ අත්දැමේ ඔය ඉන්න අම්මා, මේ අනන්ත සසරේ අම්මා වෙච්ච කාලවලදී ඒ අම්මා මැරිලා ඒ දුකට ඔබ අඬපු කඳුළු ප්‍රමාණය මේ සප්තමහා සාගර ජලයටත් වඩා වැඩිලු. මතක තියාගන්න, මේ ලෝකේ කිසිම සත්වයක් නැහැ පින්වතනි ඔබට මව් නොවෙච්ච, පිය නොවෙච්ච. ඔබ දොස්තර කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? පින්වතනි ජීවක වෛද්‍යවරයා වෙලා රජ්ජුරුවන්ට වෙදකම් කරපු අවස්ථාවක් ඇති ඔය හියේ කේස් ගන්නට වඩා. අද මොකද්ද ඔය තියෙන අමුත්ත? අද ඔබ ජනාධිපතිතුමාට බේත් කරනවා නෙමෙයි. රටේ රජ්ජුරුවන්ට බේත් කරනවා නෙමෙයි. රටේ රජ්ජුරුවන්ට බේත් කරපු වර්ගා නැති අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් පින්වතනි ඔබ ජීවක වෛද්‍යවරයා වෙලා. එහෙනම් මොකද්ද දැන් අමුත්ත ඔබට තියෙන? ඔබ සතුටු වෙන්න ඕනේ ඒකටද? නැත්නම් ඔබ සතුටු වෙන්න ඕනේ පින්විතනේ කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ මේ ඔබට ලැබිච්ච වරම ගැන හිතලද? ඔබ මේවා කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. කල්පනා කළාට පස්සේ පින්විතනේ ඔබගේ මොළෙන් ඔබට එවයි. ඔබගේ හිත ඔබට එමයි තීන්දු. ඔබට එමයි තීරණ. මේවා කල්පනා නොකර ඉන්න එපා. මේවා තමයි කල්පනා කරන්න තියෙන්නේ. මොකද මේක තමයි සත්‍ය. සත්‍ය තමයි ඔබ කල්පනා කරන්න ඕනේ. ලෝක සත්‍ය ඔබට දීපු බොරුව නෙමෙයි. ලෝක සත්‍ය ඔබට හොඳ ගිනිගෙඩි දීලා තියෙන පිංගුතුනි. ඔබට තාම ඒක තේරිලා නැහැ. ලෝක සත්‍යයට මේක උලා කන්න ඕන නිසා පිංගුතුනි. ඒ ලෝක සත්‍ය ඔබට යමක් ඉගැන්වුවා වියදම් කළා. නිදාස අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ මතකයිද? දැන් මොකද්ද ඔබ කරන්න ඕනේ? ලෝකයේ උලා කන ලෝක සත්‍යයට ලෝකයේ උලා කන උදව් කර කර මේ කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ ඔබට ලැබිච්ච මේ වාසනාවට පස්ස පැත්ත හරවගෙන කටයුතු කරන්න. ඕක තමයි ඔබට සිද්ධ වෙලා තියෙන්නේ. ඕක තමයි ඔබ කරන්නේත්. හිතන්න කාලේ ඔය අසත්පුරුෂ සමාගමත් එක්ක එකතු වෙලා, ඔය අසත්පුරුෂ රැළත් එක්ක එකතු වෙලා පින්විතනේ ඔබ ලෝක සත්‍යයට ඇති වෙන්නේ හිංගිහිංසා කළා මේ සසර පුරාවට. දැන් ඇති. දැන් නතර කරන්න. ලෝක සත්‍යයල නිඳා පහස කළා මේ සසර පුරාවට පින්විතනි දැන් ඇති. දැන් නතර කරන්න. බොරු කේලම් පරුස වචන හිස් වචන කිය කියා පින්විතනි මිනිස්සුන්ගේ ජීවිත විනාශ කළා. දැන් ඇති. නතර කරන්න. දැන් ආපහු හැරෙන්න කාලය ඇවිදින්න. ආපහු හැරෙන්න. තව යන්න එපා පින්විතනි. තව යන්න යන්න අඳුරට යන්නේ. හැරිලා ආපස්සට යන්න. හිතින් යන්න. කය හේද්දී ගෙදර අයට කය බාර දීලා ඔබ හිතින් යන්න ගමන. කය වෙනසක් කරන්න එපා. ගෙදර අයට තේරෙයි. ඊට පස්සේ ඒකට වල කපයි. ඔබ හිතින් හැරෙන්න. ඔබ හිතින් හැරිලා පින්විතේ මේ ගමන යන්න. හැබැයි කය හැමමයි. එදා කතා කරපු විදිහමයි කය ගෙදර අයත් එක්ක.
නමුත් ඔබ හිතින් හැරිලා ගොඩක් දුර ගිහිල්ලා මතක තියාගන්න සිංහසිනිය ඔබ මැරෙනකොට කාටවත් බෑ ඔබට පිහිට වෙන්න.